පුළුවන් නම් මිදිල ඵලයව ගිහිල්ලා ජීවිතේ දැකපියව. මම එකම එක දෙයක් තව තියෙනවා, මට පොඩි ගැටලුවක්. එච්චරයි මම උඹලට කියන්නේ. ඉන්හා මම වෙදකමට යනවා. උඹලා කවුරුත් කැමතිද උඹලා ගෙදරට සීදේවියක් එනවට? ඔය සීදේවිය ගෙන්නන ක්‍රමය කොහමද? මම මඩක් කියපල මම ගෙදරට සීදේවියක් ගෙන්න ගන්න. කොහමද මං ගෙන්නන්නේ? ගුරුකම් කළාද? අහස පලාගෙන එනවද? පොළොව පලාගෙන එනවද? ඔය සීදේවිය කොහෙන් දෙන්නේ බා? අම්මෝ මේ ඉතිසල ආපුම් ඔය දැන් ඔය කියවන්නේ කිරවපොත්. එතන මිතිසල ආපුම්මයි නියතයි යවනම් ආල බලපල්ලා මිතිසල ආවේ නැත්තේ කියලා. ආයේ ආපු නැති එකකින් ඔය කතා වෙන්න බෑ. සීදේවිය කොහෙන් දෙන්නේ බා? කවුද එතන සීදේවිය උඹලා හිතන්නේ? සියාකාන්තාව කවුද? මෙහෙමනේ අම්මා වුණාට වැඩක් නැහැ නේ. ගෙදර පාලන බලය වෙනකොට දරුවෙක් ගාව තිබ්බනා. ඒ මොහොතේ ගෙදර පාලන බලයේ තියෙන කෙනා, ගෑනු කෙනා, පිරිමි කෙනා ආදාල නැහැ මෙතනද. කාන්තාවනේ බා. එතන සියාකාන්තාව කවුද? දැන් හරිද? එතන ගෙදර ගෑණි කියලා ගනින්නකොහා. ගෙදර ගෑණි තමයි සියාකාන්තාව කියලා උඹලා පිළිගන්නවද? එහෙනම් මට කියපල කොයි මූදල දේවිය කවුද කියලා. ඒක කොහෙන් දෙන්නේ උඹලා? අද සියාකාන්තාව ගෙදර කාන්තාව කියපල්ලකෝ. මූදල දේවිය කොහෙන් දෙන්නේ බා? මේ ගෙදර වට. එතනින්ම. අද ගෙදරින්මයි. එහෙනම් ගෙදර කවුද? ආල පිරිමිකට වාපියව ගෑන්ටු කතා කරපියව. තොපේ ගෙදර ඉන්නේ සීදේවියද මූදල දේවියද? තමන් තුලින් තමන් දැකලා කල්පනා කරලා කීපියව බාන්න. අවබෝධයෙන් කතා කරපියව මාත් එක්ක. අසිද්දුවට වැඩක් නැහැ පුතා. පාතනම් දැමෙනවා මයි. හැබැයි අතිස්සුවත් මායික කතා කරන්න ඕන. අර සීදේවියක් ඉන්න ගෙදරක ඉන්න ගෑණිය උමල සීදේවියක් නම් අතුස්සපල්ලා බාන්න. සීදේවියක් ඉන්නවද මෙතන? අතුස්සපල්ලා මට දකින්න ආසයි. තමන් තමන් උපමාව හරි දැක්මෙන් දැකලා මායික කතා කරපල්ලා. සීදේවියක් ඉන්නවද? කෝ බාන්න ආසයි මට දකින්න කෝ. අම්මේ හිතාගෙන ඉඳී කියලා. කෝ උපමා කම් දුක් අත. කෝ අම්මද සීදේවිය? සීදේවියක් ඉන්නවද? නෑ නේ. එහෙනම් ඕ බලාගෙන ලා පිරිමි. කොයි ගෙදරත් ඕක තමයි අම්මේ දාත ඉන්නේ මූතල දෙවිය. hina wenna neme anda piyaw. ගෙදර සීවි විභූතිය තියෙන කාන්තාවත් යමුද? මම බය නැතුව කියනවා. පිරිමි අතේ නෙමේ තියෙන කාන්තාවත්. උඹලම කල්පනා කරලා බලබල පිරිමි ටික කල්පනා කරපියව. ඔය බොරු සෝබන වැඩ ඔක්කොම ගිල්ලන්නේ කවුද? වැඩිපුර ඉල්ලන්නේ කවුද? කවුද බං ඉල්ලන්නේ? දරුවගේ උත්සවයක් යනකොට ඒක ලොකුවට ගන්න ඕන කියලා කවුද මිනිහා වෙතට කුලප්පු කරන්නේ? මිනිහා ගෑණිව කුලප්පු කරනවාද? ගෑණි මිනිහා කුලප්පු කරනවාද කියපල්ලකෝ. ළමයාව පන්ති දාන්න ඕන කීකේ කවුද බල කරන්නේ? ඈ තිසරත් පන්ති අරකට දාන්න ඕන, මේක දාන්න ඕන, පොත ගන්න ඕන, පාඩම් කරවන්න ඕන කීකේ වැඩිපුරම උගන්වන්නේ කවුද? මම මේක මගේ ගෙදර පටන් දැක්ක දෙයමයි. තාත්තා කවදාකම මාව පාසල්ලා දැමෙන්න නැඹුරු ගන්න කියන්නේ නෑ. හැබැයි මගේ අම්මා නම් පාඩම් කරපම්ම කියන එක කිව්වා. නමුත් මොකද්ද ඔය දෛවයේ වාසනාවකට පාඩම් කරන පැත්ත මගේ තිබ්බේ නෑ. දෛවයේ වාසනාවක් මට පහළ වුණේ කියලා මම දන්නවා අම්මේ තාත්තේ. හෙට විභාග ලියන ඕලෙවල් මට මතකයි. අද මම පිටිනේ මැච්චක් ගහනවා. තාත්තා බලන් ඉන්නවා මේ පිටිනේ අයින් වෙලා. අල්ලපු වැටේ පිටිනිය. ඉතින් මම දන්නේ මගේ ජීවිතේ එදා මං අපේ තාත්තා මේ ගමේම ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් වැඩිම ගුටි කෑව නම් ගුටි කාලා තින්නේ අපි තමයි. අපි කියන්නේ ගෙදර ඌරු හතරක් හිටියා. ඔය ඌරු හතර දෙනා තමයි මෙදාද මේ මුළු ගමේම වැඩිම ගුටි කාලා ඉන්නවා නම් ගුටි කාලා තියෙනවා තාත්තා. නමුත් එක දවසක්වත් තාත්තා පොත් පාඩම් කරපන් කියලා මට නම් ගහලා නැහැ කියලා මට මතකයි. පිටිනේ සෙල්ලම් කරා කියලා ගහලා නැහැ මට මතකයි. ගහලා තියෙන ඔය වැඩිහිටියන්ට තොපි වම් බොලන් කියනකොටම තමයි ගහලා තියෙන්නේ. නමුත් තාත්තටවත් බැරි වෙලා තියෙනවා බොලව මාව හදන්න. ඈ. ඇයි මේ අහල බලපල දන්නායි දන්නවා. වැඩේටි කෙනෙකුට අපි නම කියලා කතා කරන්න බෑ. නමුත් මාත් මෙතන විතරයි තොපි වම් බොලන් ගන්න යම් මෙදාත් මෙතනින් එහා මගේ තොපි වම් බොලන්නේ නෑ. ඈ. තොපිට පේනවා ඉතින් මං කතා කරන්න දන්නේ නැති කාලකන්ණි අපතේ කියලා ඉතින් මට කරන්න දෙයක් නෑ. තොපි මාත් එක අනිත් තැන් වල කතා කරලා හම්බෙලා නැති හින්දා නෝ කියන්නේ නේද? වෙන තැන් වල හම්බෙලා කතා කරන්න බෑ තොපිත් එක්ක. මට ඔළුව විකාර කරන හින්දා මං හැම වෙලාවෙම උඹලගෙන් ඈත් වෙලා ඉඳ තමා බලන්නේ. අදත් මයිකේ දටුද්දී ඇවිල්ලා ඉන්නවා. ඉතින් මං ඉඳිරුවේ මාරු වෙලා යනවා. මේ ඔළුව අදා ගන්න වෙලාවක කට්ටියක් ඇවිල්ලා කතා කරන්න බෑ බං තේරුම් ගන්නේ නැලක මං මේ වෙදකම කරලා ගියා කියලා මට නිදහස ඉන්න නෑ. ඒ ගිහිල්ලත් ඔළුව හදන මොකක් හරි එක්ක තමා මට ඉඳ වෙලා තියෙන්නේ. දරුවෝ එක සෙල්ලම් කරන්න ඒවා නෑ මට. ඉතින් පුළුවන් නම් අල්ලගෙන ඉල්ලම් මේ තාත්තේ. ගෙදර කාන්තාව තමයි මුළු පවුලෙම සීවි විභූතිය උදා කරන්න පුළුවන් එකම එක්කෙනා.
එහෙනම් තොපි ගෑනු ටික දැනගන්න ඕන තොපේ ගෙදර සීවූතිය වෙන්න නම් ඉතලා හැදෙන්න ඕන කවුද? ගෑනු කියන්නේ බලෝ පිට ගෑනුය කවුද හැදෙන්න ඕන? තොපි හැදෙන්න ඕන. තොපි හැදුනොත් මොකද වෙන්නේ? උඹලගේ දරුවෝ සතුටින් බා. උඹලගේ ගෙදර මිනිහාගේ මානසික පුදුමාකාර සතුටක් දැනේ. උඹල හැදුනොත් මං කොච්චරමයි ගෑනට බැන්නත් බං එක තැනකදී මට ආදම්බරේ. හැබැයි මේ හැමදේම පෙන්වන එක පැත්තකින් එහෙම ඒ වුණා ඒ වගේම ඔය දේ විතරයි අනිත් හැම දෙයකද මම මොනවා කරත් වචනයක්වත් කියන්නේ නැහැ මොනවා දුන්නත් කියන තේසතම දුන්නත් එක වචනයක්වත් කියන්නේ නැහැ එහෙම කියනවා නම් මේ වෙනකොට මං ගාව කෝටි 1000 ගානක් පිරලා මිලක්වලි මේ අවුරුදු 6ට ඉතින් මොකුත් කියන්නේ නැහැ මෙයාලා දන්නා වෙන දේවල් නමුත් ওই දේවල් තේරෙන්නේ නැතිකම විතරයි කියන එක මට අවබෝධයෙන් තේරෙනවා මිතාත් මට තේරෙනවා කියලා මට වගේ අනිතුන්ට තේරෙනවද නැහැ එහෙනම් අපි අම්මිතාත් මම දන්නවා මට තේරෙනවා කියලා උඹලට තේරෙන්නේ නැහැ මම මේ උඹලිතර වැඩකාරයක් කියනවත් නෙමේ දෙයක් තේරුම් ගන්න යම් මෙතන එතෙන්දී උඹලා වැරදි දකින්න එපා දැක්කොත් අපිට තමා නරක මට ආදාල නැහැ උඹලා හැදියල්ලම් උඹලා ගාව තියෙනවා මෙතන මුළු පවුලෙම තියෙන වූතිය උඹලා සරල වෙයල්ලා අනුන්ට පේන්න යන ගමන උඹලා නවත්තපල්ලා උඹලා අනුන්ට පේන්න යන ගමන නවත්තපු දාට උඹලගේ පවුල ලස්සන වෙනවාමයි ඒක වළක්වන්න දෙයියන්ට බෑ බා මමයි කියන්නේ හැබැයි උඹලා අනුන්ට පේන්න යන ගමන ඔහොම දිගට ගියොත් උඹලට අත්දෙන රුදුරු ඉරනම නවත්තන්නත් දෙයියන්ටත් බෑ උඹලට අත්දෙන රුදුරු ඉරනම වලකන්න